අපි එන්න එහෙනම් අදත් ඔන්න පටන් ගන්නයි හදන්නේ DP Kids නේද? ඉතින් මං හිතන්නේ මේ වෙනකොට ගොඩක් අය බලනවා මේ වැඩසටහන මා පාර්ශ්වයේදී හම් වෙනකොට ගොඩක් අය ආසයි DP Kids අපි චිත්‍ර අඳිනවා කියලා කියන හැමෝම එකතු වෙලා. ඉතින් අද ඔන්න අපිත් එක්ක එකතු වෙනවා සිනුෂ. කොහොමද? සිනුෂනේ? සිතුෂා. ඔන්න සිතුෂා අපිත් එක්ක එකතු වෙනවා. අද ඉස්සෙල්ලම ඉතින් අපිත් එක්ක චිත්‍ර ගොඩක් අඳින්නයි හදන්නේ නේද? ඔව් කොයි ඉස්කෝලේ? විශාකා විද්‍යාලේ. ඉතින් ඒකනේ අපේ හැම ලංකාව පුරාම ඉන්න කණ්ඩායම් අපිත් එක්ක එකතු වෙනවා පාසල් වලින්. ඊළඟට විශේෂයෙන් අපේ කුඩාම මොන්ටිසෝරි වලින් ඒ අයගේ පෙර පාසල් වලින් ගොඩක් අය එකතු වෙනවා. මොකද හැමෝම කැමති චිත්‍ර අඳින්න නේද? ආසයි නේද? ඔව් හැමෝම ආසයි. ඉතින් මොකද චිත්‍ර අඳින්න ආසාවට විතරක්ම නෙමෙයි අනිවාර්යයෙන්ම චිත්‍රයේ ඇඳීමේදී ඉගෙන ගැනීමේදී ගොඩක් අයට නිර්මාණශීලී වෙන්න පුළුවන්. හැමෝම කියනනේ මේ අවුට් ඔෆ් ද බොක්ස් හිතන්න ඕනි කියලා. මං හිතන්නේ ඒකට හොඳම විෂය තමයි චිත්‍රකලා විෂය. ඉතින් අපි අඳිමුද ටැග් ගාලා? ඔව් අඳින්න කලින් මතක් කරන්න ඕන අපි අඳින දේ දැන් දන්නවා. හැබැයි වෙසක් එක බොහොම ළඟ එනවා. අපේ බෞද්ධ ආගමත් එක්ක බැඳිලා ඉන්න අයට ගොඩක් විශේෂ දෙයක් තමයි වෙසක් උත්සවය කියන්නේ. ඉතින් එදා උත්සවයට කලින් අපි ගොඩක් ඉස්සර නම් ගොඩක් යවුව දැන් නම් ටිකක් අඩුයි. වෙසක් කාඩ් අල්ලන නේද? අල්ලලා තියෙනවද? බොරු කියන්නේපා. ඇත්තටම තියෙනවද? ඔව්. ඉතින් දැන් අය වෙසක් කාඩ් අරින්නේ සමහරවිට මේ ෆෝන් එකේ මොනවාරි මැසේජ් එකක් දාලා නේද මිස් කරන. ඉස්සර එහෙම නෑ. ඉස්සර ගොඩාක් වෙසක් කාඩ් අදින අපි චිත්‍ර ඇඳලා ඒව ඇඳලා තමයි මිස්ලට ඒ ටීචර්ස්ලට දෙමව්පියන්ට යාළුවන්ට ඔක්කොටම වෙසක් කාඩ් දාලා තිනවා. අපි ආයි පටන් ගමු මේක වෙසක් කාඩ් යවන්න නේද? හරි. එහෙනම් ඔන්න අපි ඉස්කෝලේ යාළුවන්ට වෙසක් කාඩ් එකක් අපි අඳින විදිහ කියලා දෙන්නම්. ඒ වගේ සංකේත අපි අඳින්න කියලා දෙන්නම්. මං හිතනවා ඒක තමයි හොඳම කියලා. හරි. අපි අඳින දෙහෙන් ටක් ගාලා. හරි. පැටින්නම් එක ගන්න. ලෙප් එක අපි ටක් ගාලා ගලවලා නේද? අපි අඳින පටන් ගන්න හදන්නේ. ඉතින් අපි ඒකේ සංකේත ගොඩක් වෙලාවට අපි අඳිනවා සංකේතාත්මකව දේවල්. අපි බලමු අඳින්න ඉස්සෙල්ලම නේද? අපි කලින් කියලා දුන්නා මොකක්ද අඳින්න? මේ කලින් කියලා දුන්නා අඳින්න කියලා මේ චෛත්‍ය. ඕනම් අපේ YouTube channel එකේ පල්ලයට ගිහින් බලුවා නම් මේ චෛත්‍ය බලා ගන්න පුළුවන් DP Kids වලට ගිහිල්ලා. අපි චෛත්‍ය නම් ඉස්සෙල්ලා ඇඳගමු යටි. පුළුවන්නේ අපි ඉස්සෙල්ලා මෙන්න මෙහෙම මං කරන වැඩේම හරියටම කරන්නේ තොර හැටි චිත්‍ර ඇඳ ගන්න පුළුවන්. රයිට්. එහෙනම් ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මෙහෙම රේඛාවක් ඇඳ ගන්න. බලන්න. රේඛාවක් ඇඳ ගන්න ඉස්සෙල්ලාම. Yes. ඇඳ ගත්තා හරියටම රේඛාවක් නේද? ඊට පස්සේ අපි මේ දෙපෙකින් ඔන්න අපි කලින් සඳහන් කරා මේ පේසා වලලු කියලා අපි මේ මේකත් එක්ක අඳිනවනේ නේද? ඔන්න අපි චෛත්‍ය ගැන කියලා දුන්න දවසක් හරියටම අඳිලා බලාගෙන ඉන්න ඔන්න අපි පේසා වලලු මේ වගේ චෛත්‍යක ඇඳගත්තා. හරිද? ඒ වගේ අපිට මෙහිම අන්න එකක් ඇඳගත්තා. අපි ඊළඟ එකත් මේන්න මෙහිම ඇඳ ගන්නවා තවත් පොඩි කොම ලයින් එකක්. මේ වගේ තුනක් අපිට ඇඳ ගන්න පුළුවන්. මොකද පේසා වලලු තුනක් තියෙනවා චෛත්‍ය එකට. ඔන්න අපි එකක් ඇඳගත්තා. තුනක් තව එකක්. හරිද? හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේකෙදි මෙන්න මෙහෙම කරලා මේ චෛත්‍යේ එක එක හැඩ තියෙන නමුත් අපි රවුම් වැඩයක් ඇඳගම මෙන්න මෙහෙම චෛත්‍යේ රවුම් එකක් අපිට ඇඳ ගන්න පුළුවන්. මේක ඇවිල්ලා චෛත්‍යේ ගර්භ ඔන්න අපි ඇඳගත්ත නේද? ආන් බලන්න ක්ලාස්සෙන්ට නේද? පෑනින් පැන්සලින් ඉරි ගහ ගන්න අඳින්න හොඳට පුරුදු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපිත් එක්ක මේ වැඩසටහන කරා. ඊට පස්සේ අපි අඳිනවා මෙන්න මෙතෙන්ට ඔන්න නේද? හතරස් පොතුවක් මෙතන තියෙන ලස්සනට අපි ඒක ඔන්න ඇඳ ගන්න ඉස්සෙල්ලා නේ. මේ පාසල් විෂයේදී අනිවාර්යයෙන්ම මේක තියෙන පාසලේදී ඉගෙන ගන්නකොට මේව අනිවාර්යයෙන්ම අපිට දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ අපිට ලස්සනට හැඩිත් මේවට එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ අපිට දේවතා කොටුවක් අපි හරියටම කියලා දුන්න කලින් ඒ කොටුවක් ඇඳ ගන්න පුළුවන්. මේ චෛත්‍යයේ විවිධ හැඩ තියෙනවා. තමන්ට කැමති ආකාරයෙන් අඳින්න පුළුවන්. අපි මේක ඉක්මනින්ම කාඩ් එකක් අඳින්න නිසා මේම හැඩ අඳින්න. ඔන්න අපි කොට් කරලා මේ ඉඳ ගන්නවා. නේද? ඇඳගත්තා. කොටත් උහුම ඉඳ ගන්නවා. ඇඳලා අපිට පුළුවන් සුඩාමාණිකෙත් උහුම දාන්න. ඔන්න උම අපි චෛත්‍ය ඇඳගත්තා. නේද?
මම චෛත්‍ය එක නේද හරි දැන් මේක පාසල් විෂයටත් මේක තියෙනවා ඒ නිසා ගැටලුවක් නෑ ඔබ මේ ඉගෙන ගන්න එක පාඩු වෙන්නේ ඔබ තමන්ගේ විෂය විභාගේ පාස් කරගන්නත් ඔන්න DP kits බැලුවොත් ඕගොල්ලන්ට පුළුවන් ඊට පස්සේ වුණ අපි මෙහිම රේඛාවක් මෙහිම ඇඳගන්න බලන්න අත්තක් වගේ ආදී උමු ගහක කොහමද ගත්තා නේද ලස්සට ඊපස්සේ චෛත්‍ය විහා පැත්තේ අත්ත තියෙන නිසා අපිට එහාට මාක් කරගන්නත් පුළුවන් නේද කොහමද ගත්තා චෛත්‍ය මෙහෙමද ගත්තා නේද ඊට පස්සේ අපිට අතු කීපයක් කොහොම ලස්සනට ඇඳ ගන්න පුළුවන් මේක චෛත්‍යෙන් එහා පැත්තේ යන නිසා අපිට පුළුවන් මෙහෙම කොහොම ලස්සනට අතු කීපයක් ඇඳ ගන්න නේද අපිට මෙහෙම පුළුවන් මෙහෙම ලස්සනට අත්තා කොහොම අතු කීපයක් ඔන්න අපිට ලස්සනට ගහක අතු වගේ ඇඳින්න නේද හරි දැන් මේකත් ලං කරන්නකෝ මෙතන සම්බන්ධ කරන් තවත් අක්කෝ නම් අපිට මෙතනිනුත් මෙහෙම මොමෙන්ද ගන්න තව පුළුවන් අත්තක් මෙතන දැන් මේක මේ මං අඳින තැනින්ම අවශ්‍ය නැහැ බලන් ඉන්න හැට පුළුවන් තමන් කැමති ආකාරයට ඒ ගහක අත්තක් අඳින්න හරිද හරි එහෙමනම් ඔන්න අපි දැන් අපිට පුළුවන් මේකේ අපි බෝකොලේ එන්න දැන් හැඩේ මතක් වෙන උන කට්ටියට බෝකොලේ හැඩේ මොන වගේද කියලා මතකයි නේද බෝකොලේ හැඩේ අන්න මේ වගේ අපිට පුළුවන් ලස්සනට බෝකොල ටිකක් මෙහෙම අඳින්න නේද ඔන්න බලන්න ලස්සනට බෝකොලේ මෙහෙම ඇඳගෙන පුළුවන්නේ රයිට් ඔහොම අඳින්න බෝකොල ටිකක් ගහක කොළ තියෙන විදිහ හැඩයක් නැහැ නේද ලස්සනට ඇඳාම ගොඩාක් පිරෙන්න අපිට අඳින්න පුළුවන් බලන්න ඔබ බෝකල ටිකක් අපිට මේකේ අතුවල අඳින්න පුළුවන්. නේද? නේද? ගොඩක් අඳින්න. මොන දැන් බලන් ඉන්න අයටත් මේවා මේ විදිහට අඳින්න පුළුවන්. නේද ඔය වගේ අතු ටිකක් මෙහෙම දැම්මා කොළය ලස්සනට බෝකොළ අපි හැමදාම කියන දේ තමයි හොඳට ගස් දිහා බලන්න කොළ දිහා බලන්න දැක්කට මතක නැහැ නේද කියනවා නේද අපි හැමදාම ඔව් හරි කොම කොළ ටිකක් වුණ අපිට මේ විදිහට හැම ගහකම ඇඳ ගන්න පුළුවන් නේද මේ බලාගෙන ඉන්න අය මේ ගානම අඳින්න ඕනේ තමන්ට කැමති විදිහට මේවා අඳින්න පුළුවන් නේද හරි ඔන්න දැන් අපිට පුළුවන් ඇඳලා දැන් අපිට තව මොනවාද ලස්සනට මේ ගස්සස්සේ මොනවාද පේන්නේ ඇට බැලුවොත් අහස දිහා හඳ හඳ පේනවා නේද ඉතින් අපි එහෙනම් අඳත් ඔන්න ලස්සන තැනකින් තමන් කැමති තැනකින් හඳ අඳින්න පුළුවන් ඔන්න ඔහොම අත්තක් තියෙන අත්තෙන් එහා පැත්තේ මෙන්න මෙහෙම ලස්සනට හඳ අඳින්න පුළුවන්. දැන් ඔයාලා කැමති තැනකින් හඳ අඳින්නේ. මෙතනම අඳින්න ඕනේ නැහැ. නේද? තමන්ට කැමති ලස්සන තැනකින් හඳක් ඇඳ ගන්න පුළුවන්. නේද? ඔන්න හරි. හරි. දැන් අපිට මේක ලස්සනට පාට කරන්නත් පුළුවන් නේද? පාට කරමු. හරි. අපි දැන් මේක ලස්සනට පාට කරමු. අපි පාට කරමු නිල් පාට ගමු නේද? නිල් පාට යටින් අද නිල් පාට අරගෙන අපිට පුළුවන් මේ චෛත්‍යෙ මේ ටිකේ ගා ගන්න. නේද? මුන් අපි හොඳට මෙහෙම මේ බෝකොල ටිකයි අතේ ඉතුරු කරලා ඉතුරු ටික අපිට මෙහෙම ගා ගන්න පුළුවන්.
හරි ඔන්න එහෙනම් අපි කහපාට ගයව හඳේ නේද? ඔව් ලස්සනට හඳත් පාට කරා ලස්සනට ඇඳලා පාට කරා ගොඩක් වෙලා යන මෙට වැඩිය හොඳට පිරිසිදු වඳින්න ඕන අපි ඉක්මනින් ප්‍රෝග්‍රෑම් එක නිසා කලබලේ අපි ඇඳ නේද? ඔන්න බලන්න ලස්සනද කියලා මේ වගේ වර්ණ කරන්න ඕගොල්ලන්ටත් ඔන්න පුළුවන්. ඉතින් මේ වගේම වර්ණ කරන්න ඕනේ මේට වඩා හොඳින් වර්ණ කරන්න ඕන මොකද හේතුව තව ගහේ කොළ ලස්සනට ඇඳලා නේද? ඊට පස්සේ පුළුවන් මේකේ හා පැත්තේ ලස්සන කවියක් ලියලා නේද? ඒක කවියක් ලියලා ලස්සනට තමන්ගේ යාළුවන්ට ගුරුවරුන්ට මේ හැමෝටම සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් නේද? යවනවාද? හදලා හරි වුණා බලමු අපිටත් එකක් ඒ විදිහට කාඩ් එකක් නේද? හරි. එහෙමනම් මෙන්න මේ වගේ තමයි අපේ DP chips වැඩසටහනේ මේ වගේ අපූර්ව දේවල් අපි කරනවා. ඉතින් අපි බලමු ඔයගලට පුළුවන් DP chips වලට ගිහිල්ලා subscribe කරන්න නේද? ඔව්. කරලා share කරන්න විශේෂයෙන් මම මේ කියන්නේ share කරන්න කියලා මොකද share කරන්න මේක හැමෝටම දන්නේ නැත්නම් හැමෝම මේ වැඩසටහන බලන්නත් මොකද ආට් විෂයයට ඉගෙන ගන්න ගොඩක් කලා තැන් වල වැඩසටහන් හරි අඩුයි නේද තමයි තියෙන නිසා ඔයගලන්ට පුළුවන් අනිවාර්යෙන් පුංචි අයට පොඩි කාලේ ඉඳලම චිත්‍ර විෂය පුරු කරන්න. ඉතින් එහෙමනම් උනදත් අපි සමු ගන්නවා. සිතූෂත් එක්ක තවත් වැඩසටහනක් අපි කරන්න සූදානම්. අපි බලමු ඊළඟ වැඩසටහන සිවි දිනටම ජය වේවා. බයි. Bye. Bye. Bye.